යිබෝවන් ගෙවන දවසේ උණුසුම්ම පත් ඔබට කියන අයිඩෙන් ප්‍රති සමගින් මම ශ්‍රීහාන් කනෂ්කාරයසිංහ මම දිනුෂි දීරසිංහ ප්‍රථමය අනවදහනයොමු කරමු දවස උණුසුම් කළ ප්‍රධාන පොත් සිරස් සලවෙත යාපාලනයේ යටතේ ප්‍රජාතන්ත්‍රවාදයෙත් සංවර්ධනයේත් ප්‍රතිලාභ ජනතාවට ලැබෙන බව අග්‍රමා්‍යවරයා පවසයි. මිකරුවන් හිතාමතා කුඹරු අස්වැද්දීම නොකරන්නේ නම් ඩැඩී ක්‍රියාමාර්ග ජනබාලයෙන් පසු ලිතුල නගර සභාපතිවරයා පොහොට්ටුවෙන්ඒජාපයට පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩටස්රහණ ලබන සඳුදා ආරම්භ කෙරනවා. ඒ ජනධිපති මෛත්‍රපාල සිරිසේ න ැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තටදී. දැනට පුරන් කුමර, එක්ෂ හතලස් දහසක් හඳුනාගෙන තිබෙනවා. ඉන් එක්ලක්ෂ දාහතර දහසක වකා කළ හැකියි. පසු කියය වසරේදී කුමරු අක්කර විසි හයිදහසක් වගා කිරීමට පියවරගෙනනාා. ඉදිරි මහකන්නේ වනවට සීලූ පුරන්කුමරු අසදීමම අරමුණ පොවයි අත්‍ය මහි දමරවීම මහතා ප්‍රකශ්ශු කළ. ඊට විදිිමත් වැඩ පිළිවෙලක් සැකසෙනවා. ක්ිෂිකර්මත්්‍යංශයේ සහ ගොයිජන සංවර්ධන දෙපර්මින්තුව ඊ ටෙක් වනවා ජතක වැඩපිළිවෙල ජනාධதிපතිතුමාගේ ප්‍රධනත්වේ නාரம்ம்ப කරන පවයි අමරவீර මහතා සඳහන් කරන්නේ. පුලන් குමර අස්වැදීමට තருින්ගේ සහලபாக்கනෙනවා. ஸ்්‍රීලංකා යுදහමුதாාව, සිල් ஆක්ෂක බලකා ආදියේ දායකත්වේද ලබ ගනීමට තිරණේ කතිබෙනවා. අයිතිකරුවන් හිතාමතා குමරු அස්සදීම නොකරන්නේනම් ඔවුන්ට එහිව දடி கிழமாார்க்க்கන්න පව மைந்து அමරவீரு மாතාාවධார்රණ කලා. මර ඉම් මියන් කීපදෙනෙකුට සීකැනවීමෙන් නිවේතෙන නිකුත් කරතිබෙනවා. ලබන වශරේදී වී අස් වන්න වැඩිවෙන බවද අමත්‍යවරයා පෙන් පාදුන්නා. මොරකා කන්ද කලුගඟ ජලාශමකින් අක්ඩව ජලය ලපාතීමයිට හේතුවයි එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ දෙවන්න සංවසර උත්සවේ පක්ෂනායක අග්‍රමමාතය රනිල් වික්ටුම සිහ මහතාගේ ප්‍රධනත්වේෙන් උත්කාශ්වත්ව පවැත්වුණනා. රජයත් පක්ෂ්‍රියත් යන දෙකම සාර්ථකව ඉදිරිය කරාගෙන යන බව අග්‍රාමාතිවරයා මෙහිදී සඳහන් කලා. එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ දෙවන සංවත්සරය අද සමරු ලැබුවේ වැඩකරපු වැඩ කරන හැත්තෑ දෙකයන්න තේමාව මුල්කර කණිබිෙනුයි. අග්‍රාමාතිය රනිල් වික්‍රම සිග මතාගේ ප්‍රධානත්වෙන් සංවස්සර උත්සවය පැවැත්වනේ සිරිකොත එක්සත් ජාතික පක්ෂමූලස්සානේද. සර්ව ආගමික වතාාවත්වලින් අනතුරවයි උත්සවය ආරම්භ කෙරුණේ. එක්සත් ජාතික පක්ෂයේ හිටපුනායකින් අනුස්මරණය කරමින් ඔවුන්ගේ පිළිරූ වෙත මල්තම් පැඳවීම පක්ෂනායක අග්‍රාමාතී රනිල් වික්‍රම සිංහ මහතාගේ ප්‍රධානත්වෙන් සිදුකෙරුනා. මැති ඇමතිවරු ැතුලු පක්ෂයේ ප්‍රබලින් රසක් ඊට එක්ව සිටියා. උත්සවෑමතුූ අග්‍රමාති රනිල් වික්‍රම සිංහමහතා. අදබාලනකොට පොහොට්ටුවේ ජනබලයක් නෑ එක්සත් ජාතික පක්ෂයයි අපේ හැත්තැදවනි සංවත්චනයයි. ඉතුරවෙලා තිය එන්නන්නේ කියලා මම කියන්න කැමති ඊ මොකක් දවුණේ අයිතිහාසික වැඩකට උත්තමට කියන්නේ පලවෙනි වතාවට නිවාසයෝජනා කරම ිකසිය තිස්සටක් අපේ නිෝජනායකතු ආරම්භක. අපි මේ පක්ෂහදන්නේ ජයගත්වොත් ආණ්ඩුවක්කදලා රටහදන්න පරාජ වඋුණත් විපක්ෂයටකීම් ප්‍රජාතන්ත්‍රවාද ආක්ෂා කරන්. බාරගත්තේ කුම්ඹරගැන්නන ම කියන්ට වැඩන්න. මේ කුඹර නයවෙලා නයවෙලා නයවෙලා, කරන්න කියෙලා හි.ඒ හිටපු පරණෙක්කා පැන ලගිය. නායගේ වන්න බැරුුවෝ. අවුරදු ගණනක් වගා කල්ල තිබුන්න. අපි මේ බාරගත්තා උඟක්ක ඇයි තුමුර අපපුරන්න බෑ කියලා දැන් වපුරල්ල අස්ව ඇන්න එන්න කාලෙ. ආණඩුවත් ගෙනියන්න පක්ෂ තදන්. මං මේ පක්ෂේ හීලංක නායක පරපුරජදන් හදාගෙනනවා. විස්සයි විසිපායේ හොඳරටක් හදලා විශ්සයි තියහා ඊට ඉදිරියට යන්න අපි දැන් සැලසුම් කරන්නටුවවා. හ විසායිධය ගනය අහිතන්නුන්. ඉදිරි මැතිවරන වලදී පක්ෂය ශක්තිමත් කිරීමට කටයතු කර බව. එක්සත් ජාතික පක්ෂයේ මැති අඇමතිවරුන් ප්‍රකාශ කලා. ිය සේරණයක මැතුමා රුදු හැත්ත දෙකට පෙර එක්සත් ජාතිය පක්ෂය ජාතිවාදී අන්තවාදී ආගම්වාදී කුළවාදී නොවන පක්ෂයක් බිහි කලේ සමගිතාව ඇති කරලා රටක් ඉදිරග ගෙනියන්න පුළන් පක්ෂයක් කදන්න. අපි අලු තැන්සිතම එක මුතුව ජයග්‍රාණ කරන්න මඟට අපි ිියසමු. එක මුත්තුව ජයක්ග්‍රානය කරමු. අප එක මුත්තු භාවය තුළින් අනි වාරම එක්සත් ජාතිය පක්ෂය දෙදා ශවිශ්ස නම මේ දෙදස් තිිය වනකං අපි පාලන කරන්න සුදුසු කියනක මේ අවස්ථාවත වගත් කමිකින් කියන්න කැමති. අපි රටේ ස්වෛරිත්වය ඒක භාවේ ආරක්ෂා කරන දේශපාලන පක්ෂයක් බව්ට පරිවර්තය වුණ, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවුණු දේශපාලන පක්ෂයතමයි. එක් සත් ජාතික පක්ෂයගෙනක ම පැහැදිලිය ප්‍රකාශ කරනෝ. අපි එකමුතුවෙන් ශක්තිමත්වලා ඉදිරියට යමු. අපිට පුළුවන්ේ පක්ෂය ජයග්‍රහිමාවකට ගෙනියන්. බනවුදේ ඕන මතිවරණයකට අපිට මූුණ දෙන්න පුළුවන් තත්ත්වයකට අපි අපේ පක්ෂ අනිවාර්යෙන්ම පරිවාර්තනයගන්න කියන එක ම පැහැදිලිව සමුුණන්සට ප්‍රකාශ කරන. මේ හැත්ත දෙක්වනි සංවත්සරේ. අපිට අභිමානොත්ව සමරන්න පුළුවන්, ත්‍රජාත අන්ත්‍රවාදය රැකූ පක්ෂකට ඒකම පක්ෂය ආඩම්රම පක්ෂය එක්සත් ජාතික පක්ෂයකෙන් පිට කොන්ද ෙලින්තියන් කියන්න පුළුවන් නිසයි. එක්සත් ජාතික පක්ෂය මේ කිසි කියෙනෙකුට දුර්වල කරන්න බැරිවුණ. විනාශ කරන්න බැරිවුණ එක්සත් ජාතික පක්ෂයත් තවමත් තරුණයි. එක්සත් ජාතික පක්ෂය තවමත් ජව සම්පන්නයි. අපිට වාසිම මැතිවරණන්නේ ජනාතිපතිවරණ. ඒක තමයි තව අවුරදු එක හමාරකින් එන්නේ. එක්ක මිටට එකක් ලෙසට එකමුතු අපි සංවිධානය කරලා. පෞද්ගලික න්‍යායිපත්‍ර රඇත් කරලා. අපි රාජ්‍යනායකත්වේ අපේ පක්ෂයට ගත්තහම අපිට පුළුවන්කම ලැබෙනවා. ඒත් එක්ක පාර්ණිමේන්තුව විසුරෝල තුනේෙන් දෙකක් බලයගන්න, පලාස්සභ බලයගන්න අරගන අවුරුදු දාහයක්. හුස්මට අපි ආණ්ඩුවගෙනන්න පුළුවන් කෙක තමුන් නාසි ලටක අන්ඩුවන් අපි ක්කොම එකතු වෙලා එක්සත් ජාතික පක්ෂය නැවතත් රාජ්‍ය නායකත්වය ලබා ගැනීමේ සටන අපි ආරම්භ කරන්න ඕනි කෙළමන් තමන් ආසි ලටක නමිස්ත දැයි අභිමානය දැයි උහුමය මාතෘභූමයේ නිදහස සුරක්ෂා කරපු පක්ෂය, එක්ත් ජාතික පක්ෂයි. අද හැත්තෑ දෙවිනිී සංවත්සරය සමරට මේය මොතේ මම හිතනවා අපි මෙන්න මෙිහිම අධිෂ්ඨානයක් කරොත් හොනයි ගරුග්‍රාමාත් තිතුමාගේ නායකත්වෙන්. අපිට පුළුවන් අපේ හයිිය පෙන්නන්න. මම ලෑස්ති එතුමා කියනවා නම් අපි අධිෂ්ඨානයක් ඇති කර ගමු. ලක්ෂයක් ගෝල්ෆේස් එකට ගෙනල්ල ගාලු මූදරට ගෙනල්ලා. අපි මුල්ලු රහටම පෙන්නමු ජන බලය තියෙන්නේ කොදලද කියන එක මං මේ අවස්ථාවීයූ ජනක. ගොකම වංචාව දූෂණය ප්‍රෝඩාව මුසාාව මුලාව තුරන් කරන දේශයක් අපි නිර්මාණය කරමු. රට දිනවන නායකත්වය හරහා, අපි අනිවාරෙන්ම අපි අපේ මාත්‍රභූමිය ගොඩගමුයි කියල යෝජනා කරමින්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. එක බද්ද විපක්ෂයේ පිරිසක් ඊයේ කළඹදී සිදුකළ විරෝධතාවය. අසාර්ථක මෙෙන්ම විසුළු සහගත එකක් බව, මැති ඇමතිරුන් සහ සිල්ලි සංධන නිය ජතීන් පෙන්වා දෙෙනවා. විමල් ීරවස මාත්මයාගේ පවත්කගන බ්සයිට්ගේ එතුමාම කියනල නවගැතිලෙස මයිදරජපක්ෂ දදුරුම්න්දේ එතමයි උද්ගෝෂයට කලින් කිව්ව. ඒ. සීනුස්සක මේ ඒයේ මධ්‍යම රාත්ි වෙනකොට කියනවා ජනතාව බනිමින් යන්න ඇති. ඒක බද්දේ ජනබල විරෝධය අස දැම අපිනම කියන්න. ඒවගේමන්දක්කම ඒ බදේ දේප පලච්චයෙන් කොබ හොටල් වෙන් කරවා ගනී ආදාරකරුවන් මහ පාරේ තුොවිල් නට. ලොක්කෝ හොටල්ල ඉන්නවා නතාව මහපාරේ බුදියගත්තා කියල තමයි මේ මාධ්‍ය වාර්තා කලති අ්ඩු අරගන ික් අප තරයන්නේ ැහැකිපු කටිය ෑද ලාහ වෙන කොට ගෙරෙහිල්ලා පැතුරටත් නොකේ කවුර උත්සාසරනවනං ජනගංගාවක් ගෙනල්ල පාරිවාඩි කරලා බෝඩල්ලං පන්ඳන් පත්තු කරලා ආණ්ඩුවක් ගෙතරයා වන්ඩ ඒක බෑ කිය එක මංහිතන්නේ ඊයේ ජනබලේද එතුමලම පෙන්වාක අපි දක් එගොල හන්ඩෝනකමතියවා. ඇට දැන්ව ඇ කියන අනේ තමන්ගේ පුතාදාලා කරු පලවෙනම හර්තා විය ඒක එම ගහලා ගිය. ඒක ජෝග්‍ය අබාට පත් වන. රෑ නවතිනවා කියලා කියපු කටිය රෑව වෙනකට ඩන්ස් කරන්න ජෝග ඩාන්නට රවල් දිගේ බිල හර දාල වැටිනිසු අසු අට දෙනෙක් පොලි හම්බෙලාතියනවා. පුද්ලෙක් ම ගල්ලා තියෙන ාරක රක්ක යනක කසිපපු තියනක මේ මොඩ දීල පත්ැටක දීලා යෝග ටන. සම්බ ද නායක ජනතාවට කොච්චර සම්වේද කියල පෙන්වා යේ දවසේ කොමද හිටපු අතිර නාධප තිමනේ මොකද වනේ වැැඩ. වැරදුුණනා නේද. ඔබතුමා රටට හෙතක් ගැන කතා කරලා පුතාට හෙතක් නිර්මාණය කරන්නට නේද හැදුවේ. මරු ක්‍රමය ජනාධිපතිකන් ගන්ද. අරක්කු පෝනවා කසිප්පු පෝනවා ගුරුයානි පැකට්ටක දෙනවා. හොඳට ගහනවා මහරජානෝට ජයවේවා කියනවා. හතර ගාතින් බස්ස කළන කරං ටනවා. එට සංවිධානය කරපු හාදෝ ටික කොහෙද හිටි. ඒ ය හිටියේ! තරු හතේ පෝටල්ල. ගේම නාමල්. ඒෙ ම දන්න දට වු ව ාල දේශම ස්රහටයන්න ඇ හ දශ ම හ ග පවති නමගේ වැරදි හදාදගෙන නමල් අදකින් බගන හොත් ඒ විකාාබදද පපක්ෂ සංවිධානය කරපු ඒ මහ මෙහෙවම සංවිධානයරපු සංවිධක මන්්ඩ නාකත්තුර නාමල් ඒ මෙහවට පැමි පිරිස ම තම ර්ථකම මෙහම ෑ දලාගක මයින්ද පහත් ඇත හිටන අපිට කියන්න වෙන්නේ. මහින්ද මැතින්ද ඇයි තනියම මහපාරයේ කියලා. මේ බාපපොච්චත් එක් න ඇරිස්සක පිරිමහන් නාමල් කුමාරයා මේක සංවිධානය කරලා දේශ පාලනය ගොන් තැම්බක් බවට පත් කලලාන්නේ ගොටා අබ මහත්්‍යයා නිකන්දීපු සැංග්‍රල්ල හෝටලේ නමල් මහත්්‍යය හිල්ටන්න එක අනෙත්කටිය ගලධාරියකේ ඒගොල්ලො බට පැලෙනකං කනවා. ආගමක් වගේ අදහ දහ අත ඉබයි පස්්‍යයන මිනිස්සුන් තිරුණු වෙච්ච කෑමදල නරක් පච්ච කිරි පැක දල වා මනිස්ස සුවක් හල් ර. ඔලට යන්නත්නේ අ සුවිසරරියට කතාගල ප දක්කන මදන්න මාද විී දක්ක වාස නක්කර මහත හිට. කම ග මහතේක පියත් තැක්කන දේශකු වර්තන මත්තේ අප පියත් තක්කන කොම මේ දේෂ්ය ගටාවේ රජ පක්ෂ මහත්ය කටේ නනිවාදම තිබට උසාවියට බහයි. ල් කි දේශපාලන පලිගැනීම කරන අත්තිල මො දේශාලන පලිගැනීමත් රකර ොක හ දේපාන පිගන ීමද ව ැ පි ග ොක ර ර ද දැ පා අද කරනවල ඒකාබද්ධ විපක්ෂයේ එක්කෙනෙක් දෙන්නෙ කැරනි සියලු දෙනාටම නඩු තියන. එඒයට අවශ්‍යයි නීතිය ක්‍රියාත්මක කරන යතනවලට අධිකරනවලට යම් යම්. සංඥානිකුත් කරන්න. දුප්පත් අයිංසක මිනිස්සුන්ට කටගොන්නක් බොන්නට දීලා. ඒ මිනිස්සුන්ගේ දිලින්දුකම අවියක් බවට පත් කරලා මහමඟට බස්සලා අලු තරාජ්‍යපාලනයක් ගොඩනගන්නේ කොහොමති. ඒ ජන ලය කොමට කැඳෙවූ. හැබ ප්‍රකාශමනේ අරාබියයේ වසන්තය වගේ එකක් කරනව කියලා. මුකුත් උන්න ැහැ එකත් හොඳයි ජනතාවට හොඳයින්නේ ප්‍රජාන්ත්‍රවාද ආරක්ෂිතයි හැයි එහම ජනබලය කොළමට කැඳවන්න පුුවන් වනේ රටේ ප්‍රාන්්‍රවාදය තහවර වෙලා තියන නිසා රාජපක්ෂ හත්්‍යයහදන්නන්නේ මේ පපුංචි බාාව උට ඉඳල පල්ලි හටගේ නතාවයක ට දෙනන. බැරිවෙලා හෝ නැවතත් මේ සෙට්ටක බලේට අාවත් මේ රට ලේ වෙලක් වෙනවා. මේ පවුල නැවතත් හොර කරන්න පටන් ගන්නවා. ඒ දස දක්ක අ සතුම සිදුවීීම දෙකක් තිබුණ එකක් තද මුද්‍ර හෝටලේ ඉස් රහ ලංකා සංචාර න්න තැක හල්ල අ නෙක් විදර ොල් හ නග රම් හ ගෙන ව. තව මහා විශාල ලයිකනුව කොඩ බාල් කෙල්ලිලා ජිම්මක වගේ දෙන්නෙකින්. දැම් පේස්පක්තිික තිෙන ඕන තරම් වීඩියෝ නාමල් රාජපක්ෂර මහින්ද රාජපක්සර පලු පලන්න ඒකට සසාභාගච් මිස කියන ැනු. උදේ වෙනකොට ලොකු පෙරලිය කරනවා කියන අය කොහෙවත් පෙනන්නනන්න මහිද රාජපක්ෂ මහත්තක ෆොට එක්්හ කෑම පැකට් එකක මහ පරි විසිරලා තියනෙවයි අන්තිමේට මේතික සුද්ද කරන්න තියන ේවකෝ විතරයි කොළම නගරේ පේන්නේෙ ේඒකම පේනවා කොච්චර බංකලොත් කිය . උත්තරඇද ලතියන එක බදධ පක්ෂයට ඒ තරම් ගත්තා ඉගොල්ලන්ගේ ඇත්ත සභාවක මොක්ද කියල මේක හොඳ පනිවිඩියයක් පොරකන් කරපු මංොල්ලකාපු මනිසු ගාතනයකරපු රජපක්ෂ රීමේ කාඩ අමත වෙලාන. තලව කැලේ ලිදුල නගර් සභහවේ සබහපති අශෝක සේපාල මහතා ජනපලයෙන් පසු එක්ත් ජාතික පක්්‍රී සසාහජිකත්වේ ලබා කැනීමට තීරඩේ කරති වෙනවා. අද පස්සරුවේ පැවති මාධ්‍ය හමුවකදී විශේෂ ප්‍රකාශයක් කර අශෝක සේපාල බාතා පවසා සිටි, තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවන්, විශාල සේවයක් සිදු කළත් පක්ෂ නායකයන් තමන්ට සාධාරණයක් ඉටුන්නො කළ බවයි. මේ වෙනකොට මම अකंडडෝම आකरු जा म रा ම कापट करें म नवरली जिि श्रींका पज्ञन पैरුණने ए क दार ना मात्माට एक යුතු කරන්න देන්නන है मैं पිළිබ ම ंका पज्न पैरमුණने ියूම ට දැනු දු तම අන सම අनුව सीं ुज्ञ पෙरुता ුව दा ැ ීමට අवस्ताාව ම අई නිसा जाता වැැ කරන්නने मेवर लापा ैव जै ने पू जिस्य ते पිළිබ ले ල එන්න ජ්‍යියෝච අම වශෙන් ධාධනෙක් මත්තෙක්ක මෙමවර ජයගානය කරපු මාජන්‍යවෝසේයන එක්ත් ජාතිප පක්ෂේ වගේම හිටපු ආයසන ප්‍රධානින් දෙපල එක්සත් ජාතිපක්සේ කටිසොල්ට සම්බඳදල කටයුතු කරන්න සුදම ඉන්නවා. යහපාලන රජයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් පොළනරුවේදී හෙටආරම්භවනවා. ඒ ජනතිපති මත්‍රපාලසිට සන මැත්තුමාමගේ ප්‍රධානත්වයෙන්. ගි පටි පාලමේදි කිරීමට හෙට ඇරමෙනවා පාක්‍රම සමුතු්‍රී සිට, කෙදබිම් අක්කර දහස් ගණනකට ජලයරගෙනයන උතුරු ඇලේ ප්‍රධාන ජලපැනුම ගිනි පෙටිපාලමයි. ඒක අඩියයාම් හේතුවෙන් ගොවින් දුෂකරතා රැසකට මුණ දුන්නා. කුමරු අකර පාලස් දසකට ජලෙ සැපීමද සීමාවුණනා. ඊට අවධානේ ජමුකල ජනාධිපතිතුමා නවපාලම කඩිදිමින් ඉඩිකිරීමට උපදෙස්තුන්නා. ඒහි ප්‍රතිඵලයක් ලෙස ඉඩිකිරීමම් හටආරම් කරෙනවා. වැකරන මුදල රුපියල් ිියන දෙසිපනහාක්. මෙ අතර පොනුව ජාතික ෘතිය පූුණු අතිනයට මුල් කලතබෙන්න්නේේද ජනාධපතිතුමාතින්. මදිලිකිිය පාරුවේ දොර දෙකපදේශයේ අකර දාහතකයි අයතනේද කරන්නේ. වැකරන මුදල රුපියල් මියන හයිදහස් පන්සීයක්. නෙදලන්ත රච්ච ඊට නයිපාසුකම් සපේනවා. එක්දහස් පන්සේකට ආසන්න පිරිසකට වාර්ෂිකව පූුණු පාටමාලා ක්‍රියත්මක කිරීමට ආයතනයටිතේ අපේක්ෂ කරෙනවා. ර කා න ෘති පා ති හරක් නුන් දීමටයි සැලසුම් කරතිබෙන්නේ. ෘතිය පූුණු යිතන ඉදිකිරීම වසර තුනින් නිමකිරීම සැලසුමයි. සමෘතිී සසාහනාතාරය ලපාදීමේ වැඩ පිවෙද, පොළොන්නරුවෙන් හෙට ආරම්භ වනවා. සමෘධය ප්‍රතිලාප නොලපෙන අඩු යිදම් ලාබි පවුල්, එක් ලක්ෂ පනස් දාහසක් කහඳුනා ගැනුා. ඉන් එක්දහස් පන්සේකට ජනාධිපතිතුමාගේ ප්‍රානත්වෙන් හෙට සමෘදී සහනාතාරය ලලාපාදිනපා. සෙසු පිරිසට මහයක් ඇතුළත සහනාතාර ලාතිීමයි සැලසුම. සිංහරராජර් ක්ෂිතයේ සිදුකරෙන வள்ள පட்டා ජவாරමහා அලිමිනිස් කெටම සම්බන්ධව අදහස් දැක්වීමක් පසුගේදා කොළඹදී පවැතුුණ. පරිසර හා ස්වබාද අධ්‍යසානයි ඒ සංවිධන කරතිබුණේ දැනට විශාල ගටල ක්க்கපාතින සංවර්ධන ஞ்சදු කරනෙන පරිසරබද විනාශිකිරීම පිබඳව මෙෙදීසාකච්ච කරුණனா. ස්භවික உරමයන් නාශකිරීම සහ ජයව විදත්වට හාසි කිරීම வලවීමට බලදහரி පියවර ොගනීම සම්බන්ධය පරිසරවෙදින්ගේ අදහස්ද සකච්චාවටගෙනනා. జ ంద హలు మి ం ేసా రస రకయోసం ాతలు ిరసక్ ంచా కు ి్ විශේෂම සිංහරාජ ලෝකුරුමය තුළ මේ වෙද්දි සිත්් වෙන ජයිව මංකොල්ලය ඒවගේ පරිසර විනාශය සත්වහා ශාක සංහාරය සම්බන්ධව වසර ගණනාවක් තිස්සේ විධ අරගලයන් කරන්න අපට සිත්ත වුණ. සිංහරාජ ආරක්ෂා කරන්න නිසි වැටක් ගහල සහ මේ ජාවරම් කරුවන්ගේ සිංරාජ ආරක්ෂ කරන්න වැඩ පිළක් හදන්නින් ඉල්ලීම අපි ජනාාධපතිවරයාගේ පිල් මාශල් රත් පන්ේ මහත්මයාගේ පරිත වර පෙරම හත්මය ඉල්ලසිත්ව. තුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශවරෙන් මහතා යොමු කළ අභිහාචන පෙත්සම. ලබන විසි අටමනදා සලකා බැලීමට ශ්‍රෂ්ඨාධීකරණය නියෝග කළා උතුරු පලාාත් සභාවේ හිටපු ධීවර හා ප්‍රවාහන අමාත්‍ය දෙනිශ්වරෙන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට ප්‍රධාන අමාත්‍ය සීේ භිග්නේශවරෙන් මහතා තීරණය කළා ක්‍රාත්ම කිරීම වලක්වාලමින් අභ්‍යාචනාධිකරණය මීට පෙර අතුරු තහනම් නියෝගයක් නිකුත් කලා. එම තිීන්දුව අභියෝගේයට ලක්කර මනු, භිග්නේෂවරන් මහතා මෙම අභ්‍යාශන පෙත්සම ගුණුකරති බුණේ. මෙය අතර විග්නේ්වරන් මහතාට එරෙහිව අභ්‍යාචනාධිකරණේ ගුණුකර ඇති අධිකරනයට අහසකිරීමේ චෝදනාවට අදාළ නඩුවේ කටයුතු. නතර කරන ලෙස ඔහුගේ නීතිීතඥන් කළ ඉල්ලීම ශ්‍රේෂ්ාධිරණය ප්‍රතික්ෂේප කලා. යාාපනය දිිශ්‍රික්කේ ඉඩම් අකර දොළහක් මුල් පදිංචිකරුවන්ට ලබාදීම අද සිදුකෙරුණා. ඒ යාපනය ආරක්ෂගසීනා ආශඥාපති මේච ජෙනරාල් දර්ශන හෙට්ි අආරචි මතාගේ මුලිකත්වෙන්. යාපනය වලිකාමමම් උතුරු මයිලඩි, මගල් ද්‍යාිය ඇතුළු ඉඩම්කොටස් නැවත ලබාදීම අද සිදුකෙරුණා. එහිදී ඊට අදාල්ල ඉඩම් ඔප්පුූ යාාපරය දිසාපතිවරයාාවිත බහරදීම සිදුෙරුණා. පසුගිය දාර්ජ නාදීපති වෛත්‍රීපාල සිරිසේන බැතිතුවා යාාපනය මෛල්ලඩි වරාය ඉදිකිරීමම් කටයතු ආරම්භ කිරීමේ උත්සවට සහභාගවීමට ගිය අවස්ථාවේ. ලබාදුන් උපදෙස් අනුව මෙම ඉඩම් වෙදාදීම සිදුකරති වෙනවා. මේක අවුරුදු හාරසීයක් පැරණි පාසලක්. දැන් ආයිෙත් ඒක අපිට ලැබුණනා. ඒකලොු සතුටක්. මේ පාසලි දියුණුවට අවශ්‍ය පහසුකම් රජයෙන් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. එත්දස් නමසි අනු හයයි දැන් අපි හිටිය හමුදා කඳවරුවල දැන් අපිට අයිති ඩම් අයි ලැබුණ. ඉඩම් ලබාතිපු හැමෝටම ස්තූතියි අමාත්‍ය පාකලී චම්පික රණවක මහතාට එරහිව ඉදිරිපත් කළ අසත්‍යය පැමණිල්ල සම්බන්ධයෙන් කඩි නම්පිියවර ගන්න ඉල්ලමින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් බාරදුන්නා. අමාත්‍යවරගේ මාධ්‍යලයකම් දනුෂකරාමනායකම හතායි එම පැමිණිල්ල ඉදිරිපත් කළේ. ුනිල් ජයවර්ධන කියන උද්ගලයකු වින් ඔහු නියෝජනය කරන ශ්‍රී ලංකා ස්වවැංග්‍රකයා වෘතකයන්ගේ ත්‍රීරෝධරද සගමී නිලධරරිියක විදිහට හු අල්ලස් දෂන කොමිසම හුව පැමිල්ල ගුණු කලා තියෙනවා පැමිල්ලේ හඳන්ුවනවා පාටලි ම්පික රනවකමාත්‍යවරයා නිවකට පරිසර මාත්‍යවයා විදිහයට ඒවාගේ ඒ අමාත්‍යංශයේ ලකම්වරයා ගෞත්තරුව බවට පත් කරමින් ඒ සඳහා විධමත් විමර්ශයයක් කල නීති හමුවේ කරුණු දිරිපත් කන්න කියලා ඒ සම්බන්ධයෙන් වන පැමිණල්ලා අපි විසින් දනු කලා පරිසරාමාත්‍යංශ වින් පා චම්පිකරනවක මාත්‍යවරයාගේ මැදිහත්වීමක් මත තමයිවා විෝචනය සම්බන්ධය වන ප්‍රතිපත්ය සකසුනේ ඒ ක්‍රියාත්මක කිරීම බලදරයා බවට පත්වනේ ඒවකට දැල සහපෙරු මාත්‍යවරයා කටයතු කළ ප්‍රවාහනනාමාත්‍යංශයේ එදොරම ප්‍රහණ මාත්‍යංශයේ තමයි මේ සබන්ධය වන ටන්ඩ ක්‍රියාදාමය මේවායු විමෝචනය සම්බන්ධයෙන් ව රටේ ආන්ත්‍රනය හුදු පෞද්ගලිකා අයතනකට ලබාදීමේ නිර්ණයකගේඒ ක්‍රියාදාමය සිදුකළ. ඒக்காපදවිපක්ෂයේ பாාලனைே අටத்தේ පවතින அனு පුර මහනකර සභාව මගින්, රුපියල් ලක්ෂ දහයක් පමණ ෑකරබින් සංවර්ධனை කරන அனுපුර நகர සභහනිවාසවල பலம පட்டு මගமார்கி ගල්, ගலவியாமே අවධහනමකට ලක්ව තිබෙන පව, එමන සභவே ජනතා විමුති පෙරமුණ න්ත්‍රීවරු පවසனවා. මෙම මාර්ග මීටර් දෙසියක දුර ප්‍රමාණයක් තාරයුදා සංවර්ධනය කිරීම ආරම්භ වඩේ පසුගේ තුන්වනදායි. මේ වෙනුවෙන් අගරස මහවරුපියල් අවලක්ෂ තුන්දහස් පන්සිී අසූ හතක මුදලක් වෙන් කරතිබෙනවා. මේ අධීක්ෂණය කරන්නේ නගර බහ මන්තෘණී සුරංගනය සමරතුන්ග මහත්මියයි ඉදිකිීම අවසන් වනතෙක් වසා නොතැබීම හේතුවෙන් එම මාර්ග වාහන ගමන් කරන නිසා එහි ගල් ගැලවී යාම බරපතර ගැටලුවක් බවත් මේ මහචචන මුදල් ලවභාවිතාවේ යදවීමක් බවත් ජනතාාව විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු පවසන මේ සම්හන්ඳෙන් විමසීමේදී නාගරික මන්ත්‍රීවරිය සහ නගර සමහව වැඩ අධිකාරී පවසා ඇතේ දැනට මෙම මාර්ගයේ නිමකර ඇත්තේ පලමු අධියර පමණක් බවයි. දින පහළවකින් පසුව එහි දෙවන අධියර ආරම්පු කරන බව, නගර සමහ වැඩ අධිකාරීවරයා වැඩදුරටත් පවසනවා. එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පවසන්නේ මෙම හානිිය සම්හන්යෙන් මහ නගර සමභාවේ නගරාධිපතිවරයා නිලදහරින් සහ කෝන්ත්‍රාත්කරු වගකීම බහරගත යුතු බව. ල් තුන හරල්ලා තියනවා මහනකර සභහ ටිය මත්ත ඇදවලලා මේක ඇහවා එමසේතුම කිවවා පිමතිට අනුව තමයි මේක හදලලා තියන්න කියලා එතකට පිමිති හරි පිමිතියට හැදවයි කිවට අද පාර කැඩි ලතින. අපිට පැශනේතියන්නේ පැමතිය හදකාාරක් කොහමද කැඩු කිලෙක දසලක්ෂයයක් වියදන් කලා මහජරමුදල් වේදන් කරලා පිමතිට හැදුවනම් පාර එම කැඩට හේතුවමොක්ද මොකක්දම පිමතිය පර ැඩන පමති. එකක ොටක්රුවගේෙන් නැත්තම් වනත් පාර්ශයන්ගින් මේ පාරසැක්ෂීම සම්බන්ධයෙන් අපිට විවේචනයක් තියනවා. පදනමට හානි වනහම කොච්චර නැවත යතාතත්වයට පත් කරන්න උත්සාහරත් ප්‍රමිතිය සම්න්ධය වරදු දයක් මේක ඉදිකිරීම තිබෙනවානම් මේක සමහරක්වට පහෙන් හයෙන් හතන් ගැලවෙන්න පුළු අය නිසා අපි මන්ත්‍රවරු විදියට ඒ සම්බන්ධයෙන් විවේචනයක් ඉදිරිපත් කරනු. තුර පලත් ආ්ඩුකාර රජනොල්ඩ කුරේ මහතාහ ඔස් ්‍රලයා මහකොමසාරයිස් බ්්‍රස් හ්චින්න්සන් මතා අධ්‍යාපනයේදී හමුණ. ඒ උතුරේ සංවර්ධන කටයුතු පිලිබඳව සාකච්ා කිරීම සඳහායි. උරේ ක ාර්මිකට නග ට හවශ්‍ය න්ත්‍රප කරන ලබාද බව ස්ට්‍රලියයා මහකොමසාරිස් වයා හිදී කියයා සිටයා. යා රජ ර් න ප්‍රම කත්වයක් ල ද ව ත ක් හ ප ක් ක වත් ප්‍රකාශ කරන. උතුර පලත් අන්ු කාර න හ ක්ශ ල ලයා රජ බද අධර නිසි ආකාරයෙන් ජනත සුපාදය ද යෝදවන බවයි. උතුර පළත් අන්ඩු කාරලේකම් ල් ලංගවන් මහතා සහ ස් ලයා හ ම රස් ර ක් . අධ තාව යුතු මත් පෙති විශාලතම තොගේ කොළම වරායේද අතරගුවට ගැනඩ. ඉන්දිියාවේ සිට කොළඹ වරය හරහා ලිබියහාාවට ඒවා රැගෙනයාමට සැසුම් කරති වූ බවයි හෙලිවේති වෙන්නේ. පරික්ෂණ ක්‍රියා්මක බවයි පොලිස් මාධි ප්‍රකාශක, පොලිස් අධිකාරේ රුවන් ගුණසේ කර මහතා ප්‍රකාශ කළේ. පොලිස් මද්‍රව්‍යකාරයාංශය නිලධාරී, ්‍රේගු නිලධාරීන්ද සමඟ එකතු වෙලා. කොළඹ වරායේ UTC. ජැටියේ තිබුණු කන්ටේනරයක් පරික්ෂාවට ලක්කරු ලැබවා. මේ පරිීක්ෂාවදී ඒ කන්ටේනරය තුළ තිබිලා සොයා ගැනීමට හැකිවුණ අධි මාත්‍රාවකින් යුක්ත එක්කෝටි පනස්ලක්ෂ පනස්දස් එකසිය හැත්තාවක මත්වෙදි ප්‍රමාණයක් වටිනාකම රුපියල් මිලියන එක්දාස් පන්සීකට අධික බවටයි වාර්තාවන්නේ. මෙතැක් කරනලද විමර්ශනයේදී අනාවරණය වෙලා තිබෙන්නේ. ඉන්දියාවේ සිට කොළඹ වරාය හරහා. ලිබියාවට රැගෙනයාමට ගෙනවිත් තිබුණු කන්ටේනරයක් බවටයි මේ පිළිබඳව දැනටමත් ලිබියයානු තානාපති කාර්යාලය දැනුවත් කරති වෙනවා. ලංකා වෙදි මෙතෙක් අත්තඩංගුවට ගන්නාලද ප්‍රමඩෝල් නැමති මේේ තා විශසහිත විශාලතමත් මත් පෙති තොගය මේ ප්‍රමාණය වෙනවා. ප්‍රවෘති විකාශය අනතුරුව තත්පර එකසිසූ විශේෂන්ගේ වලාපොරොතුවන්ඩ ඔබට සුපරාත්‍රියක් www.ipnnews.tk. රස්ථයාදු කාර බේබදු හොරුරංචුවක්, ආණ්ඩු පෙරලන්න හිතාගෙන කොළඹ රස්ථයාදු ගැසූ පුවත, අනාගතයේදී ජනස්ෘතියට එකතුවන විහිලු කතාවක් වනු ඇත. එහෙත් කේදවාාචකේ නම් කොළඹ වටලෑම මීහරක් ්‍රංචුවකගේ තප් පුලෑමක් බවට පත්ව. රාජපක්ෂලා දේශපාලන වශයෙන් බංකුලොත්වීම සැප්තැම්බර් පස්වැනිදා සනිටුහන් වීමයි. ජනප්‍රිය වීදි සටන්කරුවකුව සිටි මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූපය. ඔහුගේ ඔටුන්න්නහිමි කුමාරයා විසින් කුජීතකර දැමිම සිද විය. නාමල් රලි තමන්ගේ ලන්ද බොළින්ඳ නොමේරුකම ප්‍රදර්ශනය කළේ දේශපාලනික තකතීරුවෙක් බව ඔප්පු කරමිණ. ගෝටාභය අඩි දහයකට වඩා ඇවිදගන්න බැරිපුහු වීරෙක් බවද සනාත විය. ඔහු වටා සිටිනවායයි කියන දේශ ප්‍රේමී ජාතිවාදී බලේගය. දහ පහලුස් දෙනෙක් පමණක් බවද රටම දැනගත්තේය බැසිල් පැත්ත පලාතේවත් නැත මේ විප්‍රකාර ඔහු ඇමරිකාවේ ගෙදරට වී බලා සිටින්නට දැත මහලොකු දේශපාලන ගේම්කාරයායැයි ඔහු සිතා සිටියද සෙල්ලම් කරන්න වෙන්නේ මේ අඳබාල මුක්ද තකදීරු වහල්ලුන් ටික දෙනා එක්ක බව ඔහු කල්පනා කරන්නට දැත රාජපක්ෂ බදබලයන් කොළඹ ඇවිත් හතර ගාතෙන් වැටන තරමට සුරාවෙන් මත්වී පිස්සු කෙලීමෙන්. රාජපක්ෂලාගේ දේශපාලන බලවේගයේ තරම ලොවටම පෙන්නුවේය. නාමලුත් යෝෂිතත් තමන්ගේ නිල්බලකා ගජයන් සමඟ කොළඹ වටලා ආණ්ඩුව පෙරලා අලුත් ආණ්ඩුවක් පිහිටුවන බවට. තමන්ගේ වහලුන්ට මොනවා දෙසාබෑවද. ඒවා විහිළු බව රටම දැනගෙන සිටියේය. ඒ තබා මේ විහිලු කතා, ඒකා බද්ධයේ බොහෝ නායකයන් පවා තුට්ටුවකට තැකුවේ නැත. මේ කොළබස්‍යිය ගැන තමන්ගේ විරෝධය හා අපුල මහින්දගේ මූුණටම කියන්න තරම් තත්වය බරපතල වී තිබේ. මහින්දට ඕනෑ කළේ තම පුත්‍රරත්නය රටේ අනාගත නායකයා කරන්නටය. අනෙක් සියලු රාජභක්ෂවරූ නාමල් හමුවේ පීචංකර දැමීමට, ඔහුට ඕෑ වූ බව පැහැදිලි කාරණාවකි. කෝටාට බැසිල්ට චමල්ට ප්‍රසිද්ධියේත් කුමාරවෙල්ගමලා යොදවා පහරගසීමටද කටයුතු කළේය. එහෙත් අවසානයේ පීචං වූයේ නාමල් සහ මහින්දය. රාජපක්ෂලාගේම ඉදුල්කා ජීවත්වන්නේ යැයි කල්පනා කරන බෙලහිීනයකු හැර වෙනත් කිසිවකු රාජපක්ෂලාගේ වරෙද්ධ අස්සේ යළි දඟලන්ඩි නැත. ඔහුගේම වචනයෙන් කියනවානම්, අවත් එහෙම රිංගන්නේ මෝඩ යක්කුය. කොහොම නමුත් දැන් රාජපක්ෂලාගේ දේශපාලන විනෝධ සමය අවසන්වෙමින් පවතින කාලයයි. ඉදිරියේදී තමන්ගෙන් වූ වැරදිගැන ඔවුන් අඳෝනා නගනු ඇත වැලපෙනු ඇත හොටු පෙරාගෙන අඩනු ඇත ජාතියෙන් සමාවද ඉල්ලනු ඇත. නමුත් දේශපාලන තක්කඩිකම් ඔවුන් අත්තාාරින්නේ නැත. එය ජන්මයෙන්ම එන පුරුද්දකි. ඒවා මකලාවත් හදන්න බැරිය. නාමල් තමන්ගේ කොළඹසන්නය ගැන පට්ටපල් බොරු තුොගයක් අද බාධ්‍යහමුවකදී දෙසා බෑවේ! ඒ පුරුද්ධටය දහදාහක් එකතු කරගන්න බැරිවුුණ නාමල් දෙලක්ෂ ගානක් තමන් පසු පස ආවායයි බොරුවක් කීවේ. ඒ තක්කඩිකමටය දැනට මේ ඇති. සෙස්ස පසට.